අල්ලසෙන් දූෂණයෙන් වංචාවෙන් වගේව නීති විරෝධී වැඩ නොකරන රාජ්‍යයක් බිහි කරන්න කියලා ඉල්ලා සිටින ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාව මේ වෙද්දි ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහත්මයා වෙත ලාම් වෙමින් තිබෙනවා විශාල වශයෙන්. අනිත් අය පසුපසට සිටිනවා. හැබැයි අනිත් අය පිටිපස්සෙ ඉන්න කට්ටිය පේන්න නැහැ. හැබැයි අනුර කුමාර දිසානායක මහත්මයා වෙනුවෙන් පෙනීන ජනතාව හොඳට දකින්න පුළුවන් පේන්න ඉන්නවා. ඒ අනිත් ඒවාත් එක තියෙන වෙනස ගත්තම එහෙම තමයි. නමුත් මේ වන විට අද මේ මොහොතේ අනුර කුමාර දිසානායක මහත්මයාට විරුද්ධව අල්ලස්සෝ දූෂණ වංචා කොමිෂන් විමර්ශන සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පැමිණිල්ලට හේතුපාදක වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු ලබාගෙන තිබෙන නිල නිවස 2007-05-20 ඉඳලා ලබාගෙන තියෙන්නේ නීති විරෝධී ආකාරයට කියන එක. ඒකට ඔවුන් පෙන්වලා දෙන්නේ ඔහුගේ නිවස තිබෙන්නේ කඩවත කිරිල්ල වෙල වැවහෙන පාර කියලා. ඒතොර එතන ඉඳලා පාර්ලිමේන්තුව දක්වා කිලෝමීටර් 25කට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ නීතිවලට අනුව කිලෝමීටර් 25ක් ඇතුළත තමන්ට හෝ තමන්ගේ කාලාත්‍රයට හෝ නිවසක් තිබෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවසක් ලබා ගන්න බැහැ කියන එක තමයි කියන්නේ. එතකොට 2007 පස්වෙනි මාසේ 20 ඉඳලා මේ අනුර කුමාර දිසානායක මහත්මයා මේ නිල නිවස පාවිච්චි කරලා තිනවා කියලා කියන්නේ. එතකොට ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා ශ්‍රී ලංකාවේ නැත්නම් ශ්‍රී ලාංකික මේ අපේ රජයට ශ්‍රී ලංකාව රජය කියලා කියන්නේ අපේ රටේ මහ ජනතාවට මේ රටේ මහ ජනතාවට දැවැන්ත පාඩුවක් සිද්ධ කරලා තියෙනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒක ඇත්තද බොරුද කියන එක ඒගොල්ලොම තමයි දන්නේ. මොකද අපිට ලියුම් කෑල්ලක් හම්බෙලා නැහැ. අපිට වීඩියෝ කෑල්ලක් විතරක් හම්බෙලා තියෙනවා. වීඩියෝ කෑල්ලට අනුව තමයි අපි ඔබට මේක ප්‍රකාශ කරන්නේ. මේ වීඩියෝ එක දෙහා බලද්දි මේ වීඩියෝ එක දැන් සමාජගත කරලා තියෙනවා. මේ වීඩියෝ එක දෙහා බලද්දි කනගාටුදායක කාරණා කීපයක් තියෙනවා. දැන් මිනිස්සු මේක දෙහා බැලුවන් පස්සේ අනුර කුමාර දිසානායක මහත්මයා මේ වරද කරලා නම් ඉතින් ඔහුත් පාරිශුද්ධ මිනිහෙක් කියලා කියන්න බෑ, මිනිස්සෙක් කියලා කියන්න බෑ. එතකොට හැබැයි සාපේක්ෂව ගත්තන් පස්සේ අනිත් අයට සාපේක්ෂව හොඳයි කියන මතය ඉදන් හරි වැඩ කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. මොකද සාපේක්ෂව හොඳ කෙනෙක් නොහොයන්න තියෙන අර 2000 අර ගෝඨාභය රාජපක්ෂ මහත්මය හැවෝ වගේ අනිත් කට්ටියත් එක්ක සාපේක්ෂව ගත්තන් පස්සේ ජන අනුර කුමාර දිසානායක මහත්මයාගේ අනුගාමිකයන් මීට වඩා වෙනස් වෙන්න ඕන. මං ඇයි එහෙම කියන්නේ? දැන් මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් දෙහා බැලුවාට පස්සේ මෙන්න මෙහෙම තමයි කමෙන්ට්ස් වල තියෙන්නේ. එතකොට උඹලාට පේන්නේ අනුරම විතරයි. අනිත් උන් ගැන හොයන්න. හරිද? ඉතින් අනිත් අය ගැනත් හොයනවා, අනාවරණය කරනවා. ඉතින් මේ වෙලාවේ තියෙන ප්‍රකාශනේ ඒක පොඩි සාධාරණ කමෙන්ට් එකක්. හැබැයි ඊට පස්සේ තියෙන උඹලා රටට හරි ආදරේ වගේ. එහෙනම් අර ගිනිගත් නැවෙන් කෝටි 8000ක කප්පමක් ගත්තේ උන්ට, මහා බැංකුව හොරා කාපිකාට, සුනාමි හොරුන්ට, මේ වනතේ රට කාපු හොරුන්ට නඩු දාපම් පළයම්බන් යන්න අනුර ජනපති කරන්න ජනතාවට ඉන්දු කරලා ඉවරයි. දැන් මේ කමෙන්ට් එක දිහා බැලුවට පස්සේ අපිට කියන්න පුළුවන් ඉතින් එහෙනම් දැන් අපිත් වංචා දෝෂණ වගෙන අපිත් අල්ලස්සෝ දෝෂණ වංචා කොමිෂන් සභාවට, CID එකට, ඒ වගේ තැන්වලට අපිත් පැමිණිලි කරලා තියෙනවා. ඉතින් මෙහෙම කමෙන්ට් දාන අයට පුළුවන් මේවට විරුද්ධව කටයුතු කරන්න. අනුර කුමාර දිසානායක මහත්මයාට කියන්න ඕනේ නැහැ. එතකොට මේ අපේ රටේ මිනිස්සු හිතන විදිහ මම මේ කියන්නේ. අනේ පව් බම් මේවයින් ජනමතය වෙනස් කරන්න බෑ. ඔව් එහෙම වෙන්න පුළුවන්. බැංකු හොරයි, සංස්කෘතික අරමුදල් හොරයි, නාමල් කම්බ හොරයි, ඇන්ටිජන් හොරයි නොපෙනෙන්න තොපිලා ගෑස් පොට්ට වෙලාදී අකුණේ. දැන් එහෙමනම් මේ කමෙන්ට්ස් දාන අයට එක තමයි මම කියන්නේ. මේ කමෙන්ට්ස් දාන අයට පුළුවන් තොරතුරු හොයලා ගිහිල්ලා අනේ මිනිස්සුන්ගේ බෙල්ල තියන්න ඕනේ. මේ අනුර කුමාර දිසානායකට කියන්න ඕනෙත් නැහැනේ. මේගොල්ලන්ට පුළුවන් මේ කමෙන්ට්ස් දාන අයටම තොරතුරු හොයලා ගිහිල්ලා නිකන් රැලි වලට යන්න නැතුව ඒගොල්ලන්ට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න. දැන් බලාපොරොත්තු අනුර කුමාර දිසානායක මහත්මයා ආවට පස්සේ මේවට විරුද්ධව කටයුතු කරයි කියලා. දැන් ඒකනේ මේ රටෙන් බලාපොරොත්තුව. ඉතින් මේ වගේ මේ තියෙනවා මේ කමෙන්ට්ස් ගොඩක් රෝල් කරලා ගහ ගන්නවා, පුයන්න දාලා තියෙනවා. දැන් අනුර වෙයි ඔයාගේ පැමිණිලට බය පලා පලයම්පා කියලා කතාවක් තියෙන එක දාලා තියෙනවා. ඔය නීති ඔක්කොම මෙච්චර කල් හිටියේ උන්ට අදාළ නැද්ද? එහෙම තියෙනවා. දැන් මොඩ දැන් මඩ හරි ගහන්න බලනවා බත් බැලයෝ දාලා. මුගේ කියලා අර අම්මට කියලා කෑල්ලක් දාලා බල්ලෝ කියලා දාලා ඉස්සරහන් වචනයක් දාලා තිනවා. අපේ රටේ ශ්‍රී ලාංකික සම්බුද්ධික ඡන්දදායකයෝ උඹේ කනපලනවා ළඟ හිටියා නම් පයන්න දාලා වචනයක් දාලා තිනවා. තොට වංචාවල් දැක්කේම නැද්ද? එහෙම කියන හැබැයි ඒගොල්ලෝ කියනවා ඔයාලා පැමිණිලේ 652ක් මේ විදිහකට ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඔය සලස් මහදාන දවස් කීයක් නිදි මරුවද? මෝ ඉන්න ගමේ උන්ට මේ ගොන් බයියව බාරයි ගහපියව වෙන්න දෙන්න එපා ගමට. ඔන්න සම්බුද්ධික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී මේ රාජ්‍ය තුල මිනිසුන්ගේ දැක්ම සහ දර්ශන එන්න දෙන්න එපා ගහපල්ලා කියලා කියනවා. මාලිමාවට ජය වේවා නියත ජනපති අනුරුල් සහෝදරයා. පිස්සු පූසෝ පව අපරාධ කාල අනුර බබාද බන් ගොන් ආතල්.
මේකුණු මාළු කෑලි තුනම ඔක්කුද බං. නායකයෝ රජ කරන්ඩ අපේ මිනිස්සුන්ගේ ඔලු මාර විදික හැදෙන්නේ එක අපි දැක්ක මේ මීට අවුරුදු පහකට කලිනුත්. අනේ පවබන් මුන් මු මොකෙද කාගේ බත් බැලෙක්ද තින් එහෙම ලොකු හැල්ලක් දාලාතියනවා. අර මහබැංකු හොරාකාපු රනිල්ටත් දාපන් නඩු. ඉති මේවා සංස්කෘති කරමුදල මේටික ඔක්කම කියලා තියෙනවා. ඉතින් අපිට මේවා කියවද්දි අපට තියන්නේ අපි මාධ්‍යවේදීන් විදිට අපිට ලැබෙන තොරතුරු අපි කියවනු අපි කරනවා සමහරදයවල් අපි පැමිල්ලි කරලා තියෙනවා. හැබැයි මේ ෆේස්බුක් කොලින් අරහම මේ කමෙන්ස් දානයටත් පුළුවන් ගිහිල්ලා කවුරුත් කරනකගන්න ඕන්න ඒක මහජන අයිතිවාසිකමක් මහගම යුතුකමක් මහජන වගකීමක් මේ දේවල් කරන්න ඕන. එතකොට කවරුවත් ලව්ව කරවන්න නෙමේ මේ අපේ වගකීම අපි කරනු අපි නම් කරනවා. පව්හරක් ඇති මෙහම මෙහම දාලා තිනවති මේ දෙවල් කමස්ටික කියවගෙන කියට පස කමෙන්ස් විශාලපමාණ ඇතින හයිසියක් විතර වැඩේ තින්නේ මේවා කියවද්දී අපිට ඉතින් බොහෝ දේවල් හිතනවා. ඉතින් අපි තෙරසක් බලාපොරොත් වෙන මිනිස්සු හැබැයි තර්ජන ගර්ජන වරදට වරද කියන්න ඇතුව හරිදයට හරි කියලා කියන්න නැති කියන්න බැරි එක තේරෙන් නැති මිනිස්සුත් එක්ක මෙරට පාලනය කරන්න බැහැ කරු ජනාතිපති වුණත් අපි කාලාන්තර තිසේ දකින්න එක ඇති එතකොට අනුක මරජනක් මහත්ත ජනාතිපති වුණත්ම මේට කලින් වීඩියෝගේ පැහැදිලි කර රට පාලනය කරන්න කොට්ටා සභහ ක්‍රමයට නම් ඒවයි ඉන්න මිනිස්සු කවද කියන එක මේ වෙදිත් ලංකාව හැමතන ඉන්න මිනිසු දන්නවා. සමහර තැංගොල හොඳයින්න සමහර තැංගොල නයරකයින්න මොකද මේ මේ රටේ මිනිස්සුනේ. ඒක නිසා මෙවැනි අවස්ථාවක එක එක්නාට බැනල්ලා තර්ජනය කරලා එහමනේ කරෙන්න්න ඕන දැ මේවාගේ පැමිල්ලක් ගියන මේක මොකක්දගෙනක හොල බල එහම එන්න ඕන දැතින නොදකින් ගෙරිය හොයාගනින් හිටපු මහයුන් ගැන ගෑනු අපට හුණොත් උඹෝ බලාගන්න පුළුවන් අන්ප ගැන රට බලාගන එහෙම තමයිකෙන් මේ කාන්තාවක් කමෙන් කලතින් ඒවගේ සෑහෙන්න දේවල් තියෙනවා. ඉතින් මෙවා අපි කාලයෙන් කාලෙට දකින දේවල් තියන තවගෙන දල්තින කිරල්ල දල පාර්ලිමෙන්තුව කිලෝමට විශ්නමය කියලා අන්න ඒවගේ තරක තම යවට කාරත් බැල්ල වැඩක් නෑ දැන් යාගේ හොඳ කමෙන්ට් එකක් තියෙනවා කිරල්ලදල පාර්ලිමෙන්තුව දුර කිලමට කිලමට විශ්නමයයි අන්න ඒකන දැන් අපි කාටවත් බැල්ල වැඩක් නෑන මේ බැල්ල වැඩක් නෑ මේ අන්නේ වගේ මේ තාර්කික කමෙන්ට්ස් තමයි එන්න ඕන අර තර්ජනය කරලා බැනල්ලා ඉතින් අපි බලන්න එතකොට අම්මට සි අනුක් මාර්සන මහත්ත රජවුණොත් එම රට පාලනය කරන්න එතකොට මේ ගොලුත රට පාලනය කරන්න මේවාගේ දැක්මක් නැති දර්ශනයක් නැති පහල සමාජය ඉන්න ජනතා ජාතික ජනබලවයක නැත්තන් ජනතා විමුත්ති පරමණ සමාජිකයොද රට පාලනය කරන්න ගොඩා දෙවල් හිතන්න තියෙනවා. මොකද මේ හිතන්න සෑහෙන දේවල් තියෙන මොකද වෙනසක් වෙන්න යන්න වෙනසක් වෙන යන්න එන්න යන වෙලාවේ බුද්ධිමත්ව කතා කරන්න ඕන බලන්න ඕන වචන පාවිච්චි කරන්න ඕන මොකද බැරිලා හරි මේක පෙරදුනොත් එහෙම තව ප්‍රශ්නයක් නේ. ඉතින් ඒක නිසා මේ මාලිමාවේ මේ දාලා තියෙන කමෙන්ට්ස් හරි සෞතුයි හරි සෞතුයි මේ ශ්‍රී ලාංකික ජනතාව. ඉතින් බැලුවන් පස්සේ ඉතින් එහෙම තියෙනවා. ඉතින් සමහර අය බොහෝ සෑහෙන සෞතු කමෙන්ට්ස් දාලා තිනවා. ඉතින් හරි කනගාටුයි මොකද මේ අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම රටක් නෙමෙයි. අනුක මාධ්‍ය තනායක මහත්මය එහෙම කරලා නම් ඒකට ඔහුට දඬුවම් ලැබෙන්න ඕව නැත්නම් ඔවට අග්ගාලා ගෙවල දාලා ඔවා මේ මහලොකු දේවල් නෙමෙයිනේ රයිම් එක ඒවා මහලොකු දේවල් නෙමෙයි. එතකොට තව කෙනෙක් හැබැයි හොඳ බුද්ධිමත් කමෙන්ට් එකක් දාලා තන මේක දූෂණය පිළිබඳව පැමිණිලා ඒක ස්වාධීනව අල්ලස් දූෂණ කොමිසමට විභාගයට ඉඩ දෙන්න අනුරට එම චෝදනාවෙන් නිදහස් විය හැකිය. අන්න කමෙන්ට් වැදගත් බුද්ධිමත් කමෙන්ට්ස් ඔබලාට කලබලවේ නිකරුණේ මිනිසුන්ට අපහස අවලාද නොකරන්න ශිෂ්ට සම්පන්න පුරවැසියන් ලෙස හැසිරෙන්න ජේවීපී අදහස් අත්තරින්න මාලිමාවට ගැලපෙන විදිහට කටයුතු කරන්න අන්න සුපිරි කමෙන්ට් එකක් තියෙනවා. අන්න ඒක තමයි අපි කියන්නේ මේ අර ජේවීපී අදහස් අයින් කරන්න මාලිමාවට ගැලපෙන විදිහට වැඩ කරන්න. ඉතින් ඕක තමයි කියන්නේ සුපිරි කමෙන්ට් එකක් දාලා දිනවා යා මාලිමාවට හුරු වෙලා අනිත් ඒවා ඔක්කොම ජේවීපී අදහස් කමෙන්ට්ස් තියෙනවා ඔබට මම ලින්ක් එක ගැටින් දාන්නම් බලන්න පුළුවන්. ඉතින් මේවාගේ පේන්න ඉතින් ඒවාගේ මේ තර්ජන ගර්ජන ගොඩයි. ඉතින් මෙහෙම මිනිස්සුද මේ එතකොට දැන් අපි දැක්ක දැන් පොහොට්ටු රජ වෙච්ච වෙලාවෙත් අපි දැක්ක රට හැමතැනම බීසන UMP ආණ්ඩුව ජයග්‍රහණය ලබාට පස්සෙත් අපි ඕවා දැක්කා. මේ අපි හැමදාම දැකපු දේවල්. එතකොට මේ කමෙන්ට් එක බැලුවට පස්සේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් මාලිමාව ජයග්‍රහණය ලැබුවට පස්සෙත් තර්ජන ගර්ජන ගැටුම් ඒවාගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන තත්ත්වයක් තමයි මේ කමෙන්ට්ස් බැලුවට පස්සේ තියෙන්නේ. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණේ වගේම ජාතික ජනබලවගේ සමාජිකයන්ට ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ට බාරයි මේ තමන්ගේ පහළ සිටින ජනතාව
බලාගන්නක නැත්තන් ගැටලු ගොඩකට මුණ දෙන්නේ බලාගන්න කියලා කියන්නේ මේ ඒගොල්ලන්ගේ අනිත් මිනිසුන්ට සිද්ධ වෙන හානිය බලන්න වෙයි. නැත්තං වැඩිකාලයක් දුවාගන්න බැරිවෙලා මොකද හැමතැනමින්නේ චන්ඩින්නේ දැන් මේ බැලුවන් පස්සේ බලපල්ල කොම්පට බලා කරන වැඩ දැන් මේ හරි ගැටලු ගොඩයි. හරි ඔහොම තමයි තියෙන්නේ. මට කියන්න ඕනේ මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ කුණුහරප කියන තක්කඩිකම් කරන ජඩවැඩ කරන බැනවැදින තර්ජනය කරන රාජ්‍යයක් නෙවෙයි අනුර කුමාර දිසානායක මහත්මයාට තේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔහුගේ පල්ලැහැ සිටින සමාජිකයන්ගේ හැසිරීම මෙහෙමනම් ජාතික ජනබලවේගයේ ඉහළින්ම නිලධාරීන්ට සමාජිකයන්ට අනුර කුමාර දිසානායක මහත්මයාතුළුත කණ්ඩායමට සිද්ධ වෙයි. පල්ලැහැ ඉන්න මිනිස්සු ටික පාලනය කරන්න නැත්තම් අර අමාරුවේ මිනිස්සු පත් කරගන්න ආණ්ඩුවක් මේ පහළ සිටින නූගත් සමාජිකයෝ නිසා අර මිනිසුන්ගේ බලාපොරොත්තු නැවතත් කඩා වැටෙන ඉඩ තියෙනවා. අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගෙනහල්ලා වුණා වගේ වැඩක් වෙනවා ඊට පස්සේ. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අර කරන්න දුන්නේ ඇයිද කිඳමැද්ද මොන කතන්දර කිව්වත් වැඩක් නැහැ. මෙහෙම වුණාට පස්සේ ඒක නිසා අපි මම ඔබට කියන්න උත්සාහ කරේ ඒකයි වෙනසක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනසට අපි උදව්පදව් කරන්න ඕන. ඒ වගේම ඒක කවුරු ජනාධිපති වුණා ජනාධිපති විදිහට රනිල් වික්‍රමසිංහ ආවා සජිත් කුමාර් සජිත් ප්‍රේමදාස මහත්මයාවත් අනුර කුමාර සානායක මහත්මයා කවුරු ආවත් අපි ඉදිරි අවුරුදු පහ රට හරියට කරන්න අපි ඉඩ දෙන්න ඕනේ. නැති වුණොත් මේ කමෙන්ට්ස් දාන ඔබත් අපි හැමෝම ඉන්නේ අනතුරක. මේ අනතුරෙන් ගොඩ ගන්න තමයි අපි අවශ්‍ය කටයුතු කරන්න ඕන සාමකාමීව. සුබ දවසක්. අපි ගිහිල්ලා එන්නම්.